අයිබෝන් ඔයාලම එකතුලා ඉන්නේ වටපිට YouTube channel එකත් එක්ක. යුද්ධය ගැන කතා කරද්දී යුද්ධය කියන්නේ හොඳ දෙයක් නෙවෙයි. නමුත් අපිට රට ජාති ආගම් වෙනුවෙන් සමහර වෙලාවට යුද්ධ කරන්න සිද්ධ වෙනවා සහ අපි ඒ ගැන හොඳටම දන්නවා. මොකද ශ්‍රී ලංකාවත් අවුරුදු 30ක යුද්ධයක හිටියා. ඉතින් මේ වගේ යුද්ධයක් ගත්තාම විවිධ සෙබළු ඉන්නවා. ගුවන් හමුදා සෙබළු ඉන්නවා. ඒ වගේම නාවික හමුදා සෙබළු ඉන්නවා. මේ වගේ විවිධ සෙබළ කාණ්ඩ ඉන්නවා මේ යුද්ධයක් සිද්ධ කරන්න. ඉතින් මේ අතර කවුරුත් නොහිතන විදිහට විශේෂ කාර්යයක් ඉටු කරන සෙබළු විදිහට හඳුන්වන්න පුළුවන් ස්නයිපර් වෙඩික්කරුවෝ. ස්නයිපර් වෙඩික්කරුවෙක් වෙන්න සාමාන්‍ය පුහුණුවකින් බෑ. ඒකට විශේෂ පුහුණුවක් සිද්ධ කරන්න වෙනවා. වගේම ඒක ටිකක් අමාරු කාර්යයක්. ස්නයිපර් වෙඩික්කරුවෙක් ගත්තාම එයාට ඉවසීමේ හැකියාව තියෙන්න ඕනේ. ඒ වගේම දක්ෂතාවය සහ එයාගේ ඉගෙනීමේ හැකියාව වගේ දේවලුත් අනිවාර්යයෙන්ම බලපානවා. තමන්ගේ ඉලක්කය සපුරගන්නකම් අවුව වැස්ස හිම වැටෙන එක ගැන හිතන්නේ නැතුව එකම තැනකට වෙලා ඉන්න මේ ස්නයිපර් වෙඩික්කරුවට හැකියාව තියෙනවා. එයා හතුරාට ඉලක්ක කරන වෙලාවේ පවතින සුළඟේ වේගය, සුළඟ හමන්නේ කොයි පැත්තටද, මේ වගේ දේවල් ගැන හිතලා බලලා තමයි ස්නයිපර් වෙඩික්කරුවෙක් තමන්ගේ ඉලක්කය සම්පූර්ණ කරගන්නේ. ඉතින් අද අපි කතා කරන්නේ ලෝකයේ බිහි වුණු දක්ෂතම ස්නයිපර් වෙඩික්කරුවන් 10 දෙනා ගැන. ඉතින් මේ 10 දෙනා අතර ලංකාවේ කෙනෙකුත් ඉන්නවා කියන එක අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ. ඉතින් මිනිස්සු මරනවා කියන එක හොඳ දෙයක් නෙවෙයි. නමුත් අපිට රට ජාතිය වෙනුවෙන් ඒ වගේ දේවල් සිද්ධ කරන්න වෙන අවස්ථාවක් තියෙනවා. ඉතින් එහෙනම් අපි බලමු මේ ස්නයිපර් වෙඩික්කරුවන් 10 දෙනා කවුද කියලා. පළමු තැන හිමි කරගන්නේ ෆින්ලන්තයේ සිමෝ කියන ස්නයිපර් වෙඩික්කරුවා. මෙයාගේ වාර්තාගත මරණ සංඛ්‍යාව 505ක් විදිහට තමයි සඳහන් වෙන්නේ. ලෝක යුද්ධ කාලයේ තමන්ගේ රට වෙනුවෙන් යුද්ධ කරලා මරණ 505ක ප්‍රමාණයක් වාර්තා කරලා තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් ඒ සඳහා මෙයා යොදාගෙන තින්නේ M2830 කියන රයිෆල් එක. මෙයා ගැන විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ හිම සහිත ප්‍රදේශවල සතුරාව ඉතා ඉක්මනින් අඳුරගන්න මෙයාට හැකියාව තිබිලා තියෙනවා. අධික ලෙස හිම වැටෙන දවස්වල වුණත් මෙයාට නොසැලී ඉඳලා මෙයාගේ ඉලක්කය සම්පූර්ණ කරගන්න පුළුවන් කියලා සඳහන් වෙනවා. ඒක මෙයා තුළ තිබුණු විශේෂ හැකියාවක් විදිහට තමයි සඳහන් වෙන්නේ. මෙයාට මරණ 505කට අධික ප්‍රමාණයක් ලබා ගැනීමට හැකියාව ලැබිලා තින්නේ මෙයාට තිබිලා තියෙනවා හුස්ම ඒකාකාරීව තබා ගැනීමේ හැකියාව. ප්‍රතිවාදීන් මෙයාව හඳුන්වලා තින්නේ ද වයිට් ඩෙත් කියන නමින්. මෙයා යුද්ධයට යන සෑම වෙලාවකම සුදු පාට වෙස් මුහුණක් පැළඳගෙන ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා වෙන්නේ නැති මෙයාට ද වයිට් ඩෙත් කියන නම පටබැඳිලා තියෙන්නේ. මෙයාව ඝාතනය කරන්න ස්නයිපර් වෙඩික්කරුවන් බොහෝමයක් එවලා තියෙනවා. හැබැයි ඒ සියල්ල මෙයා තින් ඝාතනයට ලක් වෙලා තියෙනවා. මෙයා ඒ තරම් දක්ෂ යුද්ධ සෙබළෙක් නිසා අවසානයේදී බෝම්බ ප්‍රහාර පවා මෙයාට එල්ල කරලා දෙනවා. ඉතින් ස්නයිපර් වෙඩික්කරුවන්ගේ ලයිස්තුවේ දෙවනි තැන හිමි කරගන්නේ සෝවියට් රුසියාවේ ඉවාන් සිදරන්කෝ කියන වෙඩික්කරුවා. මෙයා මෙයාගේ පාසල් කාලේ නිමා වෙනවත් එක්කම සෝවියට් රුසියාවේ හමුදාවට බැඳිලා තියෙනවා. මෙයා සේවය කරපු බලයනිය තරම් ශක්තිමත් බලයනියක් නොවුණු නිසා මෙයා ස්නයිපර් වෙඩික්කරුවෙක් විදිහට පුරුදු පුහුණු කරලා දෙනවා. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදිහට සෝවියට් රුසියාවේ බිහි වුණු දරුණුම ස්නයිපර් වෙඩික්කරුවා බවට මෙයා පත් වෙනවා. මෙයා වාර්තා කරලා තියෙන මරණ සංඛ්‍යාව 500ක් පමණ වෙනවා. ජර්මන් හමුදාවේ ඉදිරිපෙළ සමූල ඝාතනය කිරීමේ වැඩි දායකත්වයක් ලබා දීලා තින්නේ මේ පුද්ගලයා. මේ ලැස්තියේ තුන්වෙනි තැන වගේම සෝවියට් රුසියාවේ ස්නයිපර් වෙඩික්කරුවන්ගේ ලැස්තියේ දෙවෙනි තැන හිමි කරගන්නේ පියදෝල්. මෙයා වාර්තා කරලා තියෙන මරණ සංඛ්‍යාව 429ක් පමණ වෙනවා. දෙවන ලෝක යුද්ධ සමයේ මැෂින් ගන් හසුරුවන්නෙක් විදිහට තමා මෙයා සේවයට බැඳෙන්නේ. හැබැයි මෙයා 1942 දී ස්නයිපර් වෙඩික්කරුවෙක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මෙයාව හඳුන්වලා තියෙන්නේ ලොකු හදවතක් තියෙන මහා දඩයම් කරුවා විදිහට. මේ ලැයිස්තුවේ 4 වෙනි ස්ථානයේ හිමි කරගන්නේ කැනඩාන් ජාතිකයෙක්. මෙයාගේ නම තමයි ෆ්‍රැන්සිස්. ඇමරිකානු සම්භවයක් ඇති මෙයා කැනඩියානු යුද සෙබළෙක්. පළමු ලෝක යුද්ධ සමයේ මෙයා ජර්මානුන් එක්ක සටන් කිරීමේ දක්ෂයෙක් වෙලා තිනවා. ඒ වගේම තමයි මෙයාගේ නමින් විශාල සම්මාන රැසකටම උරුමකම් කියන්නේ මෙයා සමත් වෙලා තිනවා. ඒ වගේම මෙයාගේ අවියෙන් වාර්තා කරපු මරණ සංඛ්‍යාව විදිහට වාර්තා වෙන්නේ මරණ 378. ඒ වගේම තමයි ජර්මන් හමුදාවේ සොල්දාදුවන් 40කට වැඩි ප්‍රමාණයක් මෙයාගේ අවියෙන් ඝාතනය වෙලා තිනවා කියලා තමයි සඳහන් වෙන්නේ. මෙයාට තිබුණු තවත් විශේෂත්වය තමයි මෙයාගේ අවිය උණ්ඩේ වෙරෙද්දී මෙයා සතුරන් ඉන්න ප්‍රදේශ ගිහිල්ලා එහෙන් උණ්ඩරන් ඇවිල්ලා නැවතත් යුද කරන එක. මේ ලැස්තියේ 5 වෙනි තැන හිමි කරගන්නේ කාන්තාව. ඒක ටිකක් විශේෂයි. ඉතින් මෙයාගේ නම තමයි ලුඩ්මිලා. ස්නයිපර් වෙඩික්කරුවන්ගේ ඉතිහාසයේ හොඳම ස්නයිපර් වරිය විදිහට මෙයාව තමයි හඳුන්වන්නේ. මෙයත් යුද වැදිලා තින්නේ සෝවියට් රුසියාව වෙනුවෙන්. ජර්මානු හමුදාව ගොඩක් ඉලක්ක කරගෙන හිටපු චරිතයක් විදිහට තමයි මේ කාන්තාව හඳුන්වලා තින්නේ. ඉතින් ඒ නිසාම මෙයාව මරන්න විවිධ බටබිරි සෙවලා තිනවා. නමුත් අවසානයේ සිදුවුනේ ඇගේ අවින් මරණ 309ක පමණ ප්‍රමාණයක් වාර්තා වීම. යුද්ධය අවසන් වීමත් සමග සෝවියට් රුසියාවේ ශ්‍රේෂ්ඨ වීරවරියක් විදිහට මෙයාව නම් කරලා තිනවා. 6 වෙනි තැන හිමි කරගන්නේ ඇමරිකාවේ පුද්ගලෙක්. මෙයාගේ නම තමයි ක්‍රිස් කයිල්. ඉතින් ක්‍රිස් කයිල් කියන්නේ ඇමරිකාවේ බිහි වුණු දක්ෂතම ස්නයිපර් වෙඩික්කරුවා. ඉතින් මෙයාගේ සුප්‍රසිද්ධම සිද්ධිය වාර්තා වෙන්නේ 2008 ඇෆ්ගනිස්තානයේදී. ඒ තමයි සතුරා ගුවන්ගත කිරීමට තිබූ රොකට් යානයක් නවත්වා දැමීම. ඉතින් ඒ වෙලාවේදී මෙයා මේ වෙඩිල්ල තියලා තියෙන්නේ කිලෝමීටර් 2කටත් වඩා ඈත තැනක ඉඳලා. ඒ වගේම තමයි 2013 මෙයා ජීවිතයෙන් සමුගෙන තියෙනවා. මේ ලැස්තියේ ඊළඟ තැන හිමි කරගන්නේ තවත් සෝවියට් රුසියන් යුද සෙබළෙක්. මෙයාගේ නම තමයි වාසිලී.
අනිත් ස්නයිපර් කරුවන් ගැන තොරතුරු බොහොමයක් තිබුණට මේ ස්නයිපර් වැඩික් කරුවා ගැන තොරතුරු ගොඩක් සඳහන් වෙන්නේ නැහැ. ලෝක යුද්ධ සමයේ ජර්මානුවන් 242කට ආසන්න ප්‍රමාණයක් මෙයාගේ අවියෙන් මිය ගිහිලා තියෙනවා. ඒ වෙනුවෙන් මෙයාට සම්මාන පවා හිමි වෙලා තියෙනවා. නමුත් මොහු ගැන වැඩි විස්තරයක් සඳහන් වෙන්නේ නැහැ. ඊළඟට අපි කතා කරන්නේ චීන සොල්දාදුවෙක් ගැන. මෙයාගේ නම සාං. චීනය සහ කොරියාව අතර යුද්ධයේදී යුද්ධ කළා. සොල්දාදුවන් 214කට ආසන්න ප්‍රමාණයක් මෙයාගේ අවියෙන් ඝාතනයට ලක් කරලා තියෙනවා. ඉතින් විශේෂම කාරණාව තමයි මෙයා මේ 214 දෙනාවම ඝාතනය කරලා තියෙන්නේ දින 32ක කාලය තුළ. ඒ කියන්නේ මාසයක කාලයක් තුළ තමා මෙයා 214ක් මරණ වාර්තා කරලා තියෙන්නේ. පුහුණුවීම් කාලයේදී මෙයා ලබාගෙන තියෙන ඉලක්ක සියල්ලම වැරදිලා තියෙනවා. පස්සේ මෙයා මේ වැරදි හදාගෙන ටික ටික ඉස්සරහට ඇවිල්ලා අවසානයේ චීනයේ හොඳම වෙඩික්කරුවන් අතරට එන්න මෙයාට හැකියාව ලැබිලා තියෙනවා. මෙයාගේ සාමාන්‍ය මරණ සංඛ්‍යාව 6.2ක් විදිහට තමයි සඳහන් වෙන්නේ. ඉතින් ඊළඟට අපි කතා කරන්නේ ලංකාවේ හොඳම ස්නයිපර් වෙඩික්කරුවා ගැන. ලංකාවේ අවුරුදු 30කට ආසන්න කාලයක් යුද්ධය පැවතුණා. ඒ යුද්ධයේදී මරණ 200කට ආසන්න ප්‍රමාණයක් මොහු වාර්තා කරලා තිනවා මොහුගේ ගිනියවි. මෙයා නොදන්න පුද්ගලෙක් ලංකාවේ ඉන්න විදිහක් නැහැ. මොකද මොවුන් නිසා තමයි අද අපි ජීවත් වෙන්නේ. මෙයාගේ නම තමයි රංජිත් ප්‍රේමසිරි. ඒ වගේම තමයි ගොඩක් අය මෙයාව හඳුන්වන්නේ නීරෝ කියන නමින්. 1991 දී අවුරුදු 22 සපිරෙන විට මෙයා හමුදාවට බැඳිලා තිනවා. දියතලාව පුහුණු කඳවුරෙන් පස්සේ මෙයාව ගජබා රෙජිමේන්තුවේ 5 වෙනි බලයනියට අනුයුක්ත කරලා තිනවා. ඒ වගේම 2000 වර්ෂයේදී ස්නයිපර් වෙඩික්කරුවෙක් විදිහට මෙයා ශ්‍රී ලංකාවට සේවය කරන්න බැඳිලා තියෙනවා. වසර 20කට ආසන්න කාලයක් ලංකාව වෙනුවෙන් යුද්ධ කරලා තියෙනවා. ඒ යුද්ධයේ අතරතුර LTT ත්‍රස්තවාදීන් 200කට ආසන්න ප්‍රමාණයකටම මෙයා වග කියලා තියෙනවා. කොටින්ගේ භයානකම සීනියන්ගෙන් එකක් විදිහට තමයි මේ නීරෝ කියන චරිතය හඳුන්වලා තියෙන්නේ. අවාසනාවන්ත විදිහට 2009 දී පුදුමාතලන් වලදී ඇති වුණු යුද්ධයේදී වෙඩිපහරකින් මෙයා මිය යනවා. ලෝකයේ හොඳම ස්නයිපර් වෙඩික්කරුවන්ගේ ලැයිස්තුවේ අපේ රටේ පුද්ගලයෙක් ඉන්න එක ගැන අපි සතුටු වෙන්න ඕනේ. අන්තිමට අපි කතා කරන්නේ බ්‍රිතාන්‍ය සොල්දාදුවෙක් ගැන. තමන්ගේ නම ලෝකෙන් වසන් කරපු බ්‍රිතාන්‍ය ස්නයිපර් වෙඩික්කරුවෙක් විදිහට මෙයාව හඳුන්වන්න පුළුවන්. ඇෆ්ගනිස්තානයේදී මරණ 173ක පමණ ප්‍රමාණයක් ලබාගත්ත කියලා තමයි සඳහන් වෙන්නේ. හැබැයි හැමෝම විශ්වාස කරන්නේ මෙයා ඊටත් වඩා මරණ සංඛ්‍යාවක් අනිවාර්යයෙන්ම ලබාගෙන ඇති කියලා. මෙයා ලෝකෙම ප්‍රසිද්ධ වෙන්නේ එක් දවසකදී මරණ 90ක් ලබාගත් පුද්ගලෙක් විදිහට. කොහොමනත් මෙයාගේ නම මෙයා ලෝකෙට හෙළි කරලා නැහැ. ඉතින් අද අපි ඔයාලට අරන් ආවේ ලෝකේ හොඳම ස්නයිපර් වෙඩික්කරුවන් 10 දෙනා පිළිබඳ පුංචි විස්තරයක්. මේ ලයිස්තුවේ නීරෝ කියන චරිතෙත් ඇතුළත් වීම ගැන අපි ගොඩක් ආඩම්බර වෙන්න ඕනේ. ඒ වගේම තමයි නීරෝ නමින් ලංකාවේදී නිර්මාණය කරපු පරිගණක ක්‍රීඩාවක් ඉදිරියේ එළි දක්වන්න තියෙනවා. ඉතින් ඒකත් මේ රංජිත් කියන ස්නයිපර් වෙඩික්කරුවාට ලොකු ගෞරවයක් විදිහට අපි සලකන්න ඕනේ. ඉතින් මේ විදිහම අලුත්ම වීඩියෝ එකකින් හම් වෙන බලාපොරොත්තුෙන් සමුගෙන යන්නට මේ සූදානම් වෙන්නේ. ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම පල්ලේ රතුපාට බටන් එක ඔබලා subscribe කරන්න. ඒ වගේම පුංචි bell icon එක click කරොත් අපි අලුතෙන් වීඩියෝ දාපු ගමන් ඔයාලා ළඟට ගෙන ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අලුත්ම වීඩියෝ එකකින් හම් වෙමු. සීලම දෙනාට සුබ දවසක්.